මෙන්න මෙතනින් තමයි දියල්ලට එන්ට්‍රන්ස් එක තියෙන්නේ. මෙන්න මේ තියෙන තැනින් ටිකට් එකක් ගන්න ඕනේ. හරි, ටිකට් ගත්තා. පාරවල් දෙකක් තියෙනවා. හරි. කිව්ව වැරදි. අතනින් උඩට ආපු පාර යන්න තියෙන දියල්ල ගාවට පල්ලෙහාට යන්න තියෙන පාර තියෙන අන්න අර තේන පොඩි නිකන් පී හට් එකක් වගේ පොඩි හදලා තියෙනවා. ඒ වගේම පූල් එකක් තියෙනවා එතන. මම හිතන්නේ කැමති නම් නාන්න පුළුවන් ඇති. Surprise! හරි. හුන්නස්ගිරි දියල්ලෙන් සමුහරගෙන අපි දැන් යන්න හදන්නේ සෑහෙන වෙලාවක් හිටියා. දැන් තමයි යන්නේ. දැන් යන්න හදන්නේ හුන්නස්ගිරියේ උඩ දියල්ලට. ඒ කියන්නේ හුන්නස්ගිරි ඇල්ල කඩාගෙන හැලෙන ඒ දියපහරේ උඩහා තවත් තියෙනවා දියල්ලක්. ඒක අප හුන්නස්ගිරි වෝටර්ෆෝල් කියලා කියන්නේ. එතෙන් තමයි දැන් යන්න සූදානම් වෙන්නේ. මේ යන ගමන් ඉන්නේ. පොඩි දෙයක් කියන්නම් ඒ ඇස්සේ. ඔගොල්ලෝ දියල්ලට ගිහිලා එළියට එනකොට එතන රැඳිලා ඉන්නවා කීප දෙනෙක්. ඉන්නේ මොකටද කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ, තේරෙනවා ඉතින් නේද? ඒ නිසා පොඩ්ඩක් පරිස්සම් වෙන්න. සල්ලි ඉල්ල ගන්න හරි, සල්ලි කඩා ගන්න හරි, උදුර ගන්න හරි, මොනවා හරි එකට ඒගොල්ලෝ ඉතින් පස්සෙන්ම එනවා. මේ අපි එතනින් එළියට ඇවිල්ලා චුට්ටක් උඩහට එන ගම්ම පස්සෙන් ආවා. ඉතින් අපිත් අරින්නේ නැහැ ඉතින් නේද? එහෙමයි ඉන්නවා ඉතින්. මොනවා හරි ආර්ථික අපහසුතා ඇතිනේ ඉතින්. කොහොම හරි එහෙම ඉතින් එහෙම කියලා හොරකම් කරලා හරියන්නේ නැහැ. මොකක් හරි එකෙන් පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕගොල්ලෝ එනවා නම් ඒ රෙන් ඉතින් වෙන කරදරයක් නැහැ. ඇවිල්ලා ඔය ගිය හැකි. අපි යන් උඩ දියල්ලට. මේ තන මේකේ වීඩියෝ ක්වලිටි එක වෙනස් මේ අනිත් ෆෝන් එකකින් ගන්නෙ. අපි හුන්නස්ගිරි ඇල්ලේ උඩ හුන්නස්ගිරි දියල්ලට යන ගමන් ඉන්නේ. ඒ අතර හම්බුණා මෙන්න මෙහෙම තැනක්. හොර මූවි එකට හොඳයි නේ. අතෑරලා දාපු ටී ෆැක්ටරි එකක්. කීක සද්දත් ඇහෙනවද මන්ද? ඔකස් වෙනස් වෙනවනේ ඒකනි කරන්න බෑ. තාම යනක මං උඩ හුන්නස්ගිරි ඇල්ලට කියලා වැඩක් නෑ. මේ ගමන නම් එන්න ඕනේ හැබැයි වාහනයකින්. පයින් නම් එන්න එපා. මොකද මේ සල්ලි ඉල්ලගෙන නයිට උත්තර දෙන්න ගියාම එපා වෙනවා. ඒ නිසා වාහනයකින් එන්න, පයින් එන්න එපා. අයියෝ අයියෝ, අපි කරගත්ත වැඩක් නේද? හැබැයි ඉතින් පරිසරය නම් සුන්දරයි කියන නම් කතා කරලා වැඩක් නෑ. කියන්න වචන නෑ, කියන්නේ කතා කරලා වැඩක් නෑ නෙමෙයි. ඒක විස්තර කරගන්න වචන නැහැ. මහා පුදුම සුන්දරයි, හරිම ලස්සනයි. පේනවා ඇති ඉතින් පිටිපස්සෙන්නේ. අපි කියන්න දෙන්නේ 아무තේ. එහෙම තමයි ඉතින්. මෙතන ලොකු හෝටල් එකකුත් තියෙනවා. අපි ඒ හෝටලෙට යන්නේ. අපි යන්නේ දියල්ලට. හරිම ලස්සනයි. කතා ඊගෙන කියන්න වචන නැහැ. ඇත්තටම කියන්න වචන නැහැ. පුදුම ලස්සනයි. පුදුම සුන්දරයි.
පයින් යනවා වුණාට මේ මහන්සිය දැනෙන්නේ නැහැ. මොකද මේ වටේ තියෙන සුන්දරත්වය දැක්කම හොටෙල් එකත් ලස්සනයි. ඒකත් ලස්සනයි ඉතින් නේද? මේ බලන්න. ඔන්න බලන්න. මේ මෙතන තියෙන වුණ පඳුරක්ද එකක් දෙකක් ඒකත් පුදුමාකාර ලස්සනක් තියෙනවා. එහෙම තමයි ඉතින් වැඩි අපි පයින් යනවා ෆොටෝ එකක් ගන්න හොඳයි මෙතන අර හොටෙල් එක ගන්න ෆොටෝ එකක් ගන්න සෑහෙන කන්දක් උඩට ඇවිල්ලා තියෙන්නේ මේ අපිට නොතේරුණාට අපි පයින් ආවේ සෑහෙන දුරක් පයින් ආවා දැන් මං හිතන්නේ කිලෝමීටර් 4ක් 5ක් විතර වගේ අපි අද දවසට ඇවිදින්න ඇති කියන්නේ උදේ බස් එකෙන් බැහැපු තැන ඉඳන් පල්ලෙහා දිගල්ලට යන තැනයි මේ මෙතෙන්ට මේ යන ගමනයි ඔක්කොමත් එක්ක අපිට නොතේරුණාට සෑහෙන උඩකට අපි ඇවිල්ලා ඉන්නේ අපි වීඩියෝ දාන්නම් එතකොට ඔයගොල්ලන්ට තේරෙයි මේ නිකන් මැදෙම කඳු කරගෙම පේනවා වගේ සීන් එකක් තමයි තියෙන්නේ. මේක පේන්නේ නැහැ. හැබැයි සෑහෙන කඳු ප්‍රමාණයක් පේනවා. අර පැත්තෙන් අපි දැක්කා. මං හිතන්නේ මාතලේ නගරයට යනකම්ම පේනවා. මේ මාතලේට පේන මානේ තියෙන්නේ කඳු අතරින් මාතලේ නගරයට යනකම්ම නూరు නගරයට යනකම්ම එහෙම වගේ පේනවා. මේ තරම් ලොකු පරාසයක් මේක දකින්න පුළුවන්. බලන්නකෝ මේ. ඕගොල්ලෝ මේක ඇවිල්ලා ඇස් දෙකෙන්ම දකින්න ඕනේ ලස්සනම් මේක මෙහෙම පෙන්වලා වැඩක් නැහැ ඉතින් අතරම. එන මොකටද පෙන්නන්නේ නෑ මේක මොකද බලන්න වෙලාවක් තිබ්බ වෙලාවක මේ පැත්ත ඇවිල්ලා යන්නේ නේ පේනවනේ පිටිපස්සෙන්නේ අම්මේ ඕගොල්ලන්ට පේනවද දන්නේ ඔය පහලින් තියෙන ඩෑම් එකක් වගේ හදලා එතකොට අර වම් පැත්තෙන් හෝටල් එකක් වගේ තියෙන හෝටල් එකක් තමයි ලොකු හෝටල් එකක් නම කියන්න ඕනේ අපිට ස්පොන්සර් කරලා නැහැ නේද ඒ හෝටල් එකේ ඉඩමට මං හිතන්නේ ඔය ඩෑම් එක තියෙන්නේ එතකොට මේ ඩෑම් එකෙන් යන වතුර තමයි අර හොන්නස්ගිරි දියැලෙන් පල්ලෙහාට කඩාගෙන වැටෙන්නේ. මේ ඩෑම් එකේ රැඳිලා තියෙන වතුර තමයි වැඩිපුර යන වතුර තමයි දියැලෙන් කඩාගෙන වැටෙන්නේ. ඉතින් මේ දවස්වල ඩෑම් එකේ වතුර වැඩි නිසා තමයි ඔහොම දියැලල ওই විදිහට ටිකක් සරු වෙලා නේද වතුරෙන් සරු වෙලා පල්ලෙහාට කඩාගෙන වැටෙන්නේ. නැත්තම් මං හිතන්නේ ඩෑම් එකෙත් වතුර අඩු වුණොත් මේ දියපාරෙත් වතුර අඩු වුණොත් ඔහොම හොඳට වැටෙන එකක් නැහැ. දියල්ලේ වතුර අඩු වෙන්නේ ඒකින්ද වෙන්නේ නැති. දැන් මේ ඩෑම් එකෙන් උඩහට අපි යන්නේ හොන්නස්ගිරි උඩ දියල්ල බලන්න තමයි මේ යන්නේ. යන පාර හරියට දන්නේ නැහැ. එන කන්දක් උඩට යනවා. උඩට යනවා. දියල්ලක් වැටෙන සද්දෙකුත් අපිට ඇහෙනවා. බලමු ගිහිල්ලා නේද? කොහේ යනවද දන්නේ නැහැ. උඩට පයින් ඇවිල්ලා අපිට දැන් මේ හොයාගන්න බැරි වෙන්නේ හොන්නස්ගිරි උඩ දියල්ල. කියන්නේ දියල්ලේ උඩ කොටසට යන්නේ කොහෙන්ද කියලා. මෙන්න මෙතනින් ඔයාලට පේනවා ඇති පාරක් පොඩියට තියෙනවා මට හිතෙනවා මේක වෙන්නේ නැති කියලා. දන්නේ නැහැ. ගිහින් බලමු. එක්කෝ අතර මං වෙයි නැත්නම් දියල්ල ගාවට යයි. නේ ගිහින් බලමු. එන්න එක පිටත් එක්ක. ට්‍රැවල් ටියුලිප් පිටිපස්සෙන් ඉන්නවා. එයා කොණ්ඩේ හදනවා. අයියෝ අපිට වෙච්ච අකර තැබ්බයක් හුන්නස්ගිරි දියැලේ උඩ කොටස නැත්නම් අප හුන්නස් හෝල් හොයාගෙන යන්න අපි සෑහෙන ට්‍රයි කරා හැබැයි වැඩේ තියෙන්නේ මේ ඉතින් යන්න පාරක් නැහැ පාරක් හොයාගන්න විදිහක් ඇත්තෙම නැහැ ඒ හැරි ගොඩක් ජීවත් වෙන්නේ දමිළ ජනතාව ඒගොල්ලන්ට අපි කියන එක තේරෙන්නේ නැහැ අපිට ඒගොල්ල කියන එක තේරෙන්නේ නැහැ ඒ නිසා කොහොම හරි සංනිවේදනය කරගන්න බැරිකම හින්දා පාර හොයාගන්න බැරි වුණා
ඇත්තරම මේ Google Map එකේ street view photo එකක මම දැක්කා අප හොන්න ස්ටෝල් එක හරි ලස්සන දියැලක්. තාම ලස්සන දියැලක් පල්ලෙහා හොන්න කිරියල්ල වගේම හරිම ලස්සන දියැලක්. අවාසනාව කියන්නේ මේ වගේ ලස්සන තැනකට යන්න හරි හමම් පාරක් නැහැ. අපි ගෙවල් මැද්දෙමුත් එක්ක බැස්සා. තව බොඩින් ගුටික් කරනවා. ගෙවල් මැද්දෙමුත් එක්ක බැහැලා ඒත් හොයාගන්න බැරි වුණා. ඉතින් හරි අවාසනාවක් ඒ වගේ ලස්සන තැනකට යන්න බැරි කම. කමන්නේ තව දියැලක් තියෙනවා. අපි ඒකටත් යන්න try කරනවා. ඒකටත් යන්න බැරි වුණොත් ඉතින් මොකද කියන්නේ ෆෝන් එක පොලේ ගන්න. නෑ නෑ අපි උපේක්ෂාවෙන් ඒක දරාගෙන ගෙදර යන්න. බලමු try එකක් දීලා බලමු. යන්න කලින්ම බැරි කතා කියන්න හොඳ නෑ. ඒ වුණාට ඉතින් මොනව කරන්නද නේ? අපි හැමදේම සූදානම් වෙන්න ඉපේ. ටිකට මේක තලයි. හා මේ අනිත් දියැල බලන්න යන ගමන් පයින් යන්නේ. දැන් මම හිතන්නේ කිලෝමීටර් 10කට වැඩි කොහොමත් අපි දවසේ ඇවිදලා තියෙනවා. සන්තෝසයි. කැලයන් මැද්දේ යනවා කොහේ යනවත් දන්නේ නැහැ. මම්පඩි යෝජනාවක් කරන්න Google Map එක බලගෙන ඕගොල්ලෝ ට්‍රැවල් කරන්න එපා. අයියෝ අයියෝ. කවුරු මේ පාරවල් ඇන්දක් දන්නේ නැහැ ඇතුලේ. ඔක දැන්ද කියන්නේ කියලා හිතේනේ. ඔය ලස්සනයි මේ ටර්පන්ටයින් ද මන් දන්නේ මොනවද ගස් වර්ගයක් තියෙනවා. ටර්පන්ටයින් තමයි නේ. අර අර ඈත හම්මි. ඒ වැවකුත් පේනවා. ඕගලන්ට මං හිතන්නේ පේනවා ඇති කියලා. අන්න අර ඈත තියෙනවා කඳු යායක් පේනවා. වැවකුත් පේනවා. හරිම ලස්සන ඒ ටික නම්. මේ පරිසරයේ සුන්දර හින්දා ඉතින් අර පොඩි මහන්සියරේ මේ දැනින්නේ. එවනට ඉතින් අද සෑහෙන රස්තිය දුනා. හරියට පාරක් සලකුණු කරලා නැතිකමෙන් ඒ වගේ දේවල් හින්දා එහෙම තමයි ඉතින් නේ. සුන්දර දේවල් දකින්න මහන්සිලා යන්න ඕනේ කියලා කියනවනේ. ඒ කතාව ඇත්ත. ලොකු දුරක් ගෙවාගෙන සෑහෙන කට්ටක් ආගෙන පයින් අපි ආවා. තාම සුන්දර දියැලක් බලන්න. කොහොම හරි Google මැප් එකේ තිබුණ ෆොටෝස් වල හැටියට නම් සුන්දර දියැලක් තමයි. මොකක් හරි හේතුවක් හින්දා මේ දියැලේ වතුර නැහැ. අපිට වෙන්නේ ওই වගේ වැඩ තමයි. ඇත්තම කතාව මේකයි. මේ දියැලේ ගලාගෙන එන මේ දියපහරේ උඩින් බට දාලා තියෙනවා. උඩින් වතුර බට දාලා මේ පල්ලෙහා තියෙන ගෙවල් වලට වතුර අරගෙන තියෙනවා. දැන් අපි මේ මගෙන් එනකොට අපිට ඇහුණා නිකන් ට්‍රැක්ටරයක් වගේ එන සද්දයක් ඇහුණා. බැලින්නම් ට්‍රැක්ටරයක් නෙමෙයි මේ වතුර බටේ සද්ද තමයි අපිට ඇහිලා තින්නේ. වතුර ගලාගෙන යන සද්ද තමයි ඇහිලා තින්නේ. ඉතින් එච්චර ලොකු වතුර බට දාලා උඩින් වතුර අරගෙන තියෙන හින්දා දියැලේ වතුර නැහැ. හැබැයි අපි ඔයගලන්ට පෙන්නන්නම් මෙතෙන්ට පේන සුන්දරත්වය. ඒ ගැනනම් ආය වචන නැහැ. ට්‍රැවල් ටියුලිප් අනේ එයාට ඉතින් අහම යාළුව තමයි කොහේ ගියත් හම්බෙන්නේ. මාන්සිය කියලා ඉඳගත්තා අපු.
පේනවනේ තින් නේද මේ තියෙන සුන්දරත්වය දැක ගන්න කොච්චර මහන්සිලා කට්ට කාගෙන ආවත් පාඩුවක් නැහැ මේ දියල්ලේ මම කලින් ෆොටෝස් සහ වීඩියෝස් දැකලා තියෙනවා මේ මේකත් හරියට අර රත්න තැන්න වගේ රත්න තැන්න හෝ රන්න තැන්න රත්න තැන්නනේ අන්න ඒ වගේ ඒ කියන්නේ මේ පාර හරහා තමයි දියල්ලේ යන්නේ මේ පිටිපස්සෙන් තියෙන මේ පාර තව උඩහට යනවා ඉතින් මේ පැත්තෙන් තමයි අපි ආවේ එතකොට මේ පාර හරහා මේ දියල්ල ගලාගෙන යනවා වතුර තියෙන කාලෙට මොනවා කරන්නද ඉතින් දැන් කොහොම හරි දියල්ලේ වතුර නැහැ ඒ නිසා ඉතින් ඒ සුන්දරත්වය අපිට දැක ගන්න විදිහක් නැහැ කාලයකට කලින් දියල්ල කඩාගෙන වැටුණු තැන විතරක් අපිට මෙහෙම බොහොම නිසල්මන්ව දැක ගන්න පුළුවන් අවසනාවක් තමයි ඉතින් නේද එකතකට ඉතින් කාටවත් බනින්නත් බෑ මොකද මිනිස්සු බොන්නනේ මේකේ වතුර අරගෙන තියෙන්නේ වෙන දෙයකට නෙමෙයි ඒ නිසා ඉතින් මේ පළාත්වල මිනිසුන්ට ජල සම්පාදනයේ වතුර එන්නේ නැහැ බටලයින් වලින් වතුර එන්නේ නැහැ ඒ නිසා ඉතින් උල්පත් ජලයේ ඒ ගලාගෙන එන ජලය මොන විදිහකට හරි ඒගොල්ලන්ගේ පාවිච්චියට ගන්න වෙනවා එහෙම අරගෙන ඉතින් කොහොම හරි දියහැල්ලේ ජලය දියහැල්ල කඩාගෙන වැටෙන්න කලින් වෙන පාරක ගිහිල්ලා එහෙම තමයි හැබැයි මේ වටේ නම් හරිම සුන්දරයි කියලා වැඩක් නැහැ ඒ ගැන පේනවනේ ආ ඉතින් අමුතෙන් කියන්න දෙයක් නැහැ නේ පේනවනේ බඩගිනි එන්නේ ඉතින් අපිට විතරක් නෙවෙයි එයාටත් බඩගිනි එනවා අපි ඉන්ස හැමදාම ඉතින් මොන මොන හරි අරගෙන යනවා අද නම් ඇත්තටම ගේන්න බැරි වුණා අපි අරන් ආපු හැලපෝලින් ඉතුරු වෙලා තිබුණා මෙන්න මේ බඩගිනි කාරේ අලුවට ඉතින් පොඩ්ඩක් දුන්න කන්න පේනවනේ ඇඟේ හැටි නේද කන්න කන්න කාලා හැදින් හරි කන්න දෙන්න යා චූටි වුණාට අම්මා කෙනෙක්ද කොහෙද හරි මේ සුන්දර පරිසරේ නම් අද වීඩියෝ එකෙන් අපි සමු ගන්න තමයි සූදානම් වෙන්නේ. ඒකට හේතුව ඇත්තටම ෆෝන් වල ඔක්කොගේම බැටරි බහැපු එක. මොකද මේ පරිසරය ගොඩක් හීතලයි අපිට හිතා ගන්න බැරි වේගෙන් ෆෝන් තුනේම බැටරි බැස්සා. ඒ නිසා මේ සමහර වීඩියෝස් වෙනස් වෙයි, ක්වොලිටි එක වෙනස් වෙයි. හේතුව අපි මාරුවේ මාරුවට ෆෝන් වලින් වීඩියෝ ගත්ත හින්දා. ඒ නිසා අපි මෙතනින් මේ වීඩියෝ එක නවත්තනවා. දැන් මේ දිය සිඳුණු දියල්ල දී තිබුණා නම් ඉතාම සුන්දර වෙන්න තිබුණා. මේ තියෙන විදිහත් එක්ක මේ දියල්ලේ නම කිව්වේ නෑනේ නේද මෙතෙන්ට ඇවිල්ලා දැන් මේ වටේ පිටේ හැම එකම පෙන්වුවා ෆොටෝ ගහුවා මේ තාම මේ දියල්ලේ නම කිව්වේ නෑ Google Map එකේ නම් තියෙන්නේ තමේලිකාන් වෝටර්ෆෝල් කියලා තමයි තියෙන්නේ තමේලිකාන් වෝටර්ෆෝල් කියලා නම එක වෙන්නේ නැති සමහර විට දන්නේ නැහැ කොහොමද කියන හරියටම කොහමද Google Map එකේ නම් දාලා තිබුණේ එහෙම ඉතින් තමේලිකාන් වෝටර්ෆෝල් එක ළඟ ඉඳලා අද DTV සංචාරයේ මේ විදිහට අපි මේ වැඩසටහන ඉවර කරනවා එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් දිගට මේක තුලයි ඉන්න කියලා ආරාධනා කරනවා. මතකතුව channel එක subscribe කරන්න, bell icon එකත් click කරලා තියාගන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ඔයාගේ යාළුවන්ටත් මේක බලන්න share පාරක් දාන්න ඉතින් නේ. කීකනම් ජය වේවා.